සුබ මධ්‍යහන කයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි නායාමෙන් තුන් දෙනෙකු මරුට අයහපත් කාලමුණෙන් 2000කට පීඩා පළමු විදේශ සංචාරය නිමවා ජනපති යලිද්දි වයිනට හොංකොං ගැටලුවට ජගත් සංවිධානයේ මැදිහත් වීම ගැන චීනයේ විරෝධය ප්‍රදේශ රැසකට අද දිනේ පුරාත් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා තද වැසි සමග සුළං සහ අකුණු අනතුරුද ඇතිවීමේ අවධානමක් පවතිනවා අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මකයි. දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී විශේෂයෙන්ම උතුරු වයඹ බස්නාහිර සබරගමු මැදින සහ දකුණු පළාත්තරත් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ තත්ත්වය තවදුරටත් පවතී කියලා බලාපොරොත්තු වෙනවා. අද දිනේදී උතුරු වයඹ බස්නාහිර සබරගමු මැදින සහ දකුණු පළාත්තර විටින් විට වැසි යෝගීකරුම් සහිත වැසි ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිකුත් ප්‍රදේශවල සවස් 1කින් විතර පස්සේ වැසි යෝගීකරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. උතුරු වයඹ බස්නාහිර සබරගමු මැදින සහ දකුණු පළාත්තරත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මිලිමීටර 100 150 අතර තද වර්ෂාපතනයක් නැති වෙන්න පුළුවන් විශේෂයෙන්ම යාපනය කිරිනොච්චි මන්නාරම පුත්තලම කුරුණෑගල ගම්පහ කොළඹ කළුතර රත්නපුර කෑගල්ල මහනුවර නුවරඑළිය ගාල්ල මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල මේ තත්ත්වය පවතී කියලා බලාපොරොත්තු වෙනවා අනිකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 100 අතර තරමක් තද වර්ෂාපතනයක් නැති වෙන්නේ හැකියාවක් දිනේදී පවතිනවා කිකුරුම් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් තාවකාලික තද සුළං වල දිවයිනේ ප්‍රදේශ රැසකට තව දුරටත් අධික වැසි ලැබෙමින් පවතිනවා. වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වලත්, මන්නාරම, අනුරාධපුරයේ සහ බතුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ලැබී තිබෙනවා. අද උදැසන 8:30 වන විට වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ කළුතර අගලවත්ත ප්‍රදේශයෙන්. මිලිමීටර 171 ඉක්ම වූ තද වැසි එම ප්‍රදේශයට ලැබී තිබෙනවා. එමෙන්ම නුවරඑළිය, දාරඔය, මාතර, මුලටියන, රත්නපුර වලේබඩ ප්‍රදේශවලටද මිලිමීටර 130 ඉක්ම වූ තද වැසි ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති නායෑම් අවදානම් නිවේදන එලෙසම ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 2200කට ආසා වැඩි පිරිසක් පීඩාවට පත්වීම සිදු වුණා. විශේෂයෙන්ම බලපෑන ලක් වූ පවුල් සංඛ්‍යාව 700කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. පුද්ගල මරණ 3ක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම වලපනේ ප්‍රදේශයෙන් නායෑම් හා ගල් පෙරළීම් තත්ත්වයක් හේතුවෙන් මෙම මරණ 3 වාර්තා වෙන්නේ. අතුරුදහන් විමුක්ත එකක් අපිට වාර්තා වෙලා තිබෙනවා. කෙසේ වෙතත් නිවාස හානි විදිහට පූර්ණ හානි 2කුත් අර්ධහානි 46කුත් මේ වෙන විට වාර්තා වෙලා තියෙනවා. ආරක්ෂිත ස්ථාන 3ක් පුරා පුද්ගලින් 300කට වැඩි පිරිසක් තාවකාලිකව රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තිබෙනවා. කඳුකර ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා පවතින වැසි සහිත තත්ත්වය සමග නායම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න. පස් කඳු කඩාවැටින් කිහිපයක් ඊයේ දිනේදී බදුල්ල පස්සර මාර්ගයත් එකම පුත්තලම් දිස්ත්‍රික්කයේ මාර්ග රැසකුත් එකම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසකුත් අවහිරතාවකට පත් වෙලා තිබුණා. ඊයේ සවස පටන් අඛණ්ඩව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලබලා තිබෙනවා. අපි විශේෂයෙන්ම නායම් අනතුරෙන් ගිවිමේ නිවේදනය නිකුත් කළ දිස්ත්‍රික්කව විදියට බදුල්ල දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කෑගල දිස්ත්‍රික්කව ප්‍රධාන වශයෙන්ම ගන්න. ඉතින් මේ ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ විමසිලිමත්ව වගේම නායම් ලක්ෂණ පිළිබඳ දැඩි විමසිල්ලෙන් සහ නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ආගන්තුක දියුල්පත් මඩ සහිත පොළවේ ඇතිවන පැලුම්, ගස් ඇලවීම්, එබි තීරි තැලීම් වැනි කරුණු කාරණා දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වෙන කියලා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදියට ඉල්ලා සිටිනවා. නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් දෙදිනකු ජීවිතක්ෂයට පත් වුණා. ඊ රාත්‍රියේ පස්කන්ද කඩාවැටෙන අවස්ථාවේ නිවස තුළ 4 දිනකු සිට තිබෙනවා. ඔවුන් සුවකල මෙහෙයුම්වලදී මේ වන විට සිරුරු 3ක් සුව ගැනීමට හැකි වුණා. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ බටපිරිස්ද මෙම මෙහෙයුම් සඳහා සහය ලබා දෙනවා. තුන්වන සිංහ රෙජිමේන්තුව සහ රයිෆල් බලකායට අයත් පිරිස් මෙන්ම සෙසු නිලධාරීන් මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා.
බදුල්ල පස්සර මාර්ගයේ යූරු ප්‍රදේශයට පස්කන්දක් කඩා වැටීමෙන් මාර්ගය తాවකාලිකව වසා දමා තිබෙනවා. මාර්ගයේ මීටර 500ක පමණ කොටසක් පස්වලින් වැසි ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර බදුල්ල කොළඹ මාර්ගයේ දෙමෝදර ප්‍රදේශයේ නායෑම් අවදානම් ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුවත් කරනවා. අනුරාධපුර නගරයේ කඩපණහස් සහ කුම්පිච්චින් කුළඹ වැව්පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රසක් ජලයෙන් යටව පවතිනවා. අනුරාධපුර කොළඹ පුත්තලම මාර්ගවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. මේ අතර රාජාංගනීය ජලාශයේ වන්දුරුටු 10ක් විවෘත කෙරුණා. පහත් බිම්වල සිටින ජනතාව අවදානින් සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපේන කෙසල්ගමෝයේ පිටාර ගැලීම හේතුවෙන් ඩෝවුඩ් ප්‍රදේශයේ නිවාස 25ක් ජලයෙන් යටව පවතිනවා. කුරුණෑගල නගරය හා බමුණාවල විලේකොට අලුත්මල් කඩුවාව යන ප්‍රදේශවල නිවාස 200ක් පමණ ජලයෙන් යටව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. වවුනියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර දහසකට අධික භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. වවුනියාව සෙට්ටිකුලම ඕමන්ද මහකොඹු ගොල්ලෑව සහ පූනෑව ප්‍රදේශවල කුඹුරු තවමත් ජලයෙන් යටව පවතිනවා. දඹුල්ල උසාවිය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. දුරකථන සහ විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුව තිබෙනවා. මහනුවර වත්තේගම මාර්ගයේ පොල්ගොඩල්ල ජල සම්පාදන මධ්‍යස්ථානයේ අසල අධිබලති විදුලි රැහැන් පද්ධතියට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. ප්‍රදේශය පුරා විදුලි බලයද ඇනහිට තිබෙනවා. මේ අතර මහියංගනිය නුවර මාර්ගයේ තෙල්දෙණිය වැතලාව ප්‍රදේශයේ කඳු කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. උමා ඔය පිටාර ගැලීම හේතුවෙන් එළවලු වාකබිම් රැසක් ජලයෙන් යට වුණා. වැලිමඩ ඌවපරණ ගම උඩුපුස්සල්ලාව මාර්ගවල ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වෙනවා. මෙවර විභාගය සඳහා 7,17,000ක් ලියාපදිංචි වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. අයහපත් කාලගුණය හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි නම් ළඟම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් අපේක්ෂකයින්ට හිමිවන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා. මේ විභාගයේ ප්‍රවැත්තන අතරවාරයේ යම් කිසි ආපදාකාරී තත්ත්වයක් ඇති වුවොත් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට අදාළ අපේක්ෂකයන් යොමු කිරීම සඳහා වැඩපිළිවෙලක් සාකච්ඡා කර තිබෙනවා. එය ඒ සඳහා දැනුවත් කර තිබෙනවා සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඒ වගේම පළාත් අධ්‍යක්ෂවරුන් සහ සම්බන්ධීකරණ නිලධාරීන්. එතකොට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ඒ අය කටයුතු කළ යුතු වෙනවා ඒ ආපදාකාරී අවස්ථාවලදී. දැනට වැඩපිළිවෙල ඒ ආකාරයටයි අපි යොදා තිබෙන්නේ. ඉන්දු ලංකා සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා සාර්ථක ඉන්දිය රාජ්‍ය සංචාරය නිම කර ඊයේ දිවයිනට පැමිණියා. සිය ප්‍රථම විදේශ සංචාරය ලෙසයි ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයකට එක් වුණේ. ඒ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමක් මතයි. දස දිනකට සීමා වූ ජනාධිපතිතුමාගේ දූත පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-196 දරන යානයෙන් කටුනායක ගුවන්තොටුපළට ඊයේ රාත්‍රියේ පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ජනාධිපතිතුමාගේ ඉන්දිය සංචාරය තුළදී ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහතුරු ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් රැසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මැතිතුමා රාෂ්ට්‍රපති භවන් හිදී සංවිධාන කළ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකටද ශ්‍රී ලංකා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා එක් වුණා. ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලැබූ අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ තවත් මිතුරෙකු හමු වුණා. ඒ ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරාල් වී.කේ. සිං මහතායි. මෙම දෙදෙනා සමග පුහුණුව ලැබූ මේ වන විට විශ්වාමිකව සිටින තවත් හමුදා නිලධාරීන් 15 දෙනෙකු පමණ එක්ව සිටි මෙම හමුව බොහෝ සුහදශීලී අතීතය ස්මරණය කරන්නක් වූවා. එම හමුව අවසන් වූයේ පැරණි අතීතයේ මගින් අලුත් මිතුරන් පිරිසක් නැවත එක් කළ අවස්ථාවක් සනිටුහන් කරමින්. මේ අතර ජනාධිපතිතුමාගේ ඉන්දිය සංචාරය සනිටුහන් කරමින් එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී අඹපැලයක් රෝපණය කළා. මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමග කතාබහකට එක් වූ ජනාධිපතිතුමා දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ආකාරයෙන් රාජකාරී කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. නව රජයේ අපහසුතාවට පත්කිරීමට පෙරදුණු දේශපාලන කණ්ඩායම් නාටකයක් රඟ දක්වමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමනොයි ඒ මහතා මේ බව කියා සිටියේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා ටික දවසයි ගියේ නිශාන්ත කන්දප්පා කියලා පුරහස් පොලිසිය හිටපු නිලධාරියෙක් රකින් පැනලා ස්විට්සර්ලන්තයේ තමයි ඌ රැකවරණ පතාගෙන ගියේ. ඒ නිශාන්ත කන්දප්පා කියන පොලිස් නිලධාරියා තමයි පහුගිය කාලේ ඔය ශානි අබේසේකර කියන CID හිටපු ලොක්කත් එක්ක එකතු වෙලා මේ රටේ යුද හමුදා බුද්ධියංශ නාවික හමුදා බුද්ධියංශ සියල්ල දඩයම කළේ මේ පුද්ගලයා. කාවද අල්ලන්න ඕනේ කියන ලයිස්තුව එයාට ආවේ දෙමළ ඩෑෂ්බෝඩ් එකේ. ඒ විස්තර අපි ඒ කාලෙත් වටහාගෙන හිටියා. ඒ තොරතුරු අපි පුළුවන් ඇදින රටට කිව්වා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනලා දින කිහිපයක් ඇතුළත ඔහු පවුල පිටින් රටින් ගියා. දැන් මේකට ඊළඟට මොකද කළේ? ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කරනවා යයි කියන තැනැත්තියක් පැහැරගෙන ගොස් බලපෑම් කළා කියලා ප්‍රවෘත්තියක් හැදුවා. එතකොට බැලුම්දල්මට පැහැදිලි ජාත්‍යන්තරම නව රජය නව පාලනය අපවාදයට ලක් කිරීම සඳහා තමයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ නාටකය රඟ දක්වලා තියෙන්නේ. දැන් ඒ නාටකයේ ඉතුරු කොටස රඟ දක්වනවා පැරදිච්ච දේශපාලන කල්ලි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මං අහගෙනයි කියනවා සුදු වෑන් යුගයේ නැවත ඇවිල්ලා ඒකාධිපතිත්වයකට මේ රට අරගෙන යනවා කියන්නේ. සුදු වෑන් යුගයක් තිබුණයි කියලා කිව්වෙත් ඒ අය. අවුරුදු 5කට ආසන්න කාලයක් රට පාලනය කළා. එක සුදු වෑන් එකක් ගන්න එක තොරතුරක්වත් අනාවරණය කරන්න බැරි වුණා. දැන් නැවතත් නොවිච්ච සිද්ධියක් වෙච්ච සිද්ධියක් හැටියට වරගන්නොල ව්‍යාජ සුදු වෑන් බීතියකුත් නිර්මාණය කරලා ආයමත් මේ රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක් කරන්න මේ තක්කඩි දේශපාලඥයන් පෙළ ගැහෙන බව පේන්න තියෙනවා. තමා මෙතෙක් සිදු කළ ජනතා සේවය අඛණ්ඩව සිදු කිරීම තම අපේක්ෂාව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුවේදී ජනතාව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය අවසර පහපුරා ජනාධිපති ධූරයේ දරමින් රට වෙනුවෙන් තම සේවයේ ඉටු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවට ගොස් සිය පාක්ෂිකයින් හමු වුණා. එහිදී පොළොන්නරුව ජනතාව හිටපු ජනාධිපතිවරයා මහත් හර්ෂයෙන් පිළිගත්තා. අනතුරුව ජනතාව ඇමතූ මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ දේශපාලනයෙන් විශ්‍රාම නොගොස් ජනතාව වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරන බවයි. කිසි දෙයකින් මම පස්සට ගිය කෙනෙක් නෙවෙයි. පස්සට යන්නෙත් නෑ ගිහිල්ලත් නෑ. සමහර අය මේ දැනුත් මට තේරෙනවා නිකම් පේනවා කරන කියන දේවල් වලින් හිතාගෙන ඉන්නවා දැන් මගේ නිල කාලේ ඉවර වෙච්ච නිසා මම ඉවරයි කියලා. නැහැ. මම නැවත දේශපාලන වශයෙන් උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකම් අවසන් හුස්ම යනකම් මම මිනිස්සුන්ටත් රටටත් මං සේවය කරනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. මිනිහෙක් විදියට ජීවත් වෙන්න ඉපදුනහම මිනිසෙක් විදියට කරන්න පුළුවන් විශිෂ්ටතම සේවය තමයි තමන්ට කළ හැකි පමණින් අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් පොදු මහජනතාව වෙනුවෙන් සේවය කරන එක තමයි කළ හැකි උපරිම දේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් රාජා මාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින අලුත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යභාරය අපි අකුරට ඉටු කළා. අලුත් නායකයෙක් පත් කළා තියෙනවා. ඒ නායකයාට ඒ වැඩේ කරගෙන යන්න අපි ඉඩ දීලා තියෙනවා. අපේ කාර්යභාරය දැන් අවසන්. ඊළඟට අපිට තියෙනවා අපිට රටක් විදියට ඊළඟ තීන්දුව ගන්න. ඒක තමයි රටට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන සියලුම ජාතීන් එකතු කරගත්ත අලුත් පාර්ලිමේන්තුවක් හදන්න ලබන මාර්තු මාසේ. ඒ හදන පාර්ලිමේන්තුව ඉදිරි අවුරුදු 5 මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින, මේ රටේ සියලුම ජාතීන් ආරක්ෂා කරන, මේ රටේ හොරකම වංචාව දූෂණයට විරුද්ධ අලුත් පාර්ලිමේන්තුවක් බවට පත් වෙන්න ඕනයි කියන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉතා දැඩිව විශ්වාස කරනවා මතක තියාගන්න. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අව탁සිරු කරන්න කාටවත් බෑ. ඒක වැඩිලා නැහැ, වැඩෙන්න දෙන්නෙත් නැහැ. නැවත ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන වැඩපිළිවෙල ඉදිරි මාස 3 අපි නැවත ආරම්භ කරනවායි කියන එකත් මම දමුණාසර මතක් කරන්න කැමතියි. බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. එකිනෙකා මරා ගන්න, කෝලාහල කරගන්න, එකිනෙකාට අපහාස කරන, චරිත ඝාතන කරන, දේශපාලන බලය සඳහාම වෙන්වුණු දේශපාලනයක් වෙනුවට චරිතවත් වැදගත් ඉහළපන්නේ මහත්මා දේශපාලනය අද මේ රටට අවශ්‍යයි. පසුගිය මැතිවරණ ඉතාමත්ම සාමකාමී.
මේ රට දැන් වෙනස් විය යුතු කාලය මං හිතන්නේ පැමිණ සිටි. මොකද මැතිවරණයෙන් බිහිවිය යුත්තේ වියක් සැකක් ලැජ්ජාවක් නැතුව ගරු මන්ත්‍රීතුමා කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් චරිත තමයි බිහි වෙන්නේ. මා හමුවට එන සෑම අලුත් මන්ත්‍රීවරයෙකුට දෙන අවවාදයක් තමයි ඔබතුමාලා ඇතුළේ ඉන්නේ දයාත පිළිසිදුව තියන. ඒ වගේම ඔබතුමා යම් දවසක ජීවිතේ යම් කාලයක මෙතෙන් පිටව යනකොට ඔබගේ දයාත පිළිසිදුව තියාගෙන යන්න කියලා. එහෙම වුණත් මං හිතන්නේ මේ රට මීට වැඩි හුඟක් වෙනස් වෙන්න පුළුවන්. මඩකලපුව කාංචරම් කුඩා චේකන්ද වෙල්ලායේ අතහර දමා තිබූ අත්බෝම්බ 24ක් සොයාගෙන උනා. විශේෂ කාර්ය බලකායයි මෙම බෝම්බ සොයාගෙන තිබෙන්නේ. ඒ අතුළු තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. කොක්කටිචෝලේ පොලිස් වසමේ කළ පරීක්ෂාවකදී මෙම බෝම්බ සොයාගෙන තිබෙන්නේ. ඒවා නිෂ්ක්‍රිය කිරීමට විශේෂ කාර්ය බලකාය ක්‍රියා කළා. මේවා පසුගිය කාලයේ වළදමා තිබූ බවට සැක කෙරෙනවා. මුවමස් කිලෝග්‍රෑම් 25ක් ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරු පැදි දෙකක්ද පොලිස් බහරයට ගෙනුණා. කන්තලේ විශේෂකාර බලකායට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. සැකකරුවන් කන්තලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අනුරාධපුරය විශේෂකාර බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා කළ වැටලීමකදී නිදන් හාරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් මෙම කටයුතු සිදු කර ඇති බවයි හෙළිව ඇත්තේ. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවටපත් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk